ඔබ මූවීසල දැකලා තියෙනවා මේ කටහඬ ආධාරයෙන් අපරාධකරුවන් හඳුනා ගන්න ආකාරය. ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්. ඔව්. ඇත්තටම මේ ආකාරයේ අපරාධකරුවන් අපට හඳුනා ගන්න පුළුවන්. නමුත් ඉතමත් ඉක්මනින් මේ කාර්ය කිරීමේ පොඩක් අපහසුතාවයක් තියෙනවා. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. මෙවැනි ක්‍රියාවක් එහෙම නැත්නම් මේ කටහඬ ආධාරයෙන් මේ අපරාධකරුවන් හඳුනා ගැනීම අපි ෆොරෙන්සික් සයන්ස් එහෙම නැත්නම් අපරාධ විද්‍යාවට අදාළ වෙන කරුණක්. ලොව පුරා මේ සම්බන්ධ විවිධ පාඨමාලාවන් තියෙනවා. ඔබට මේ පාඨමාලාවන් සාර්ථකව සිදු කර ගැනීමෙන් ඔබට CIA, FBI එහෙම නැත්නම් අධිකරණය සමග එහෙම නැත්නම් පොලිසිය සමග කටයුතු කර මේ අපරාධකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ඒ දඬුවම් දීමේ ක්‍රියාවලියට ඔබට එකතු වෙන්න පුළුවන්. මේ වෘත්තිය තරම අලුත් සහ ගොඩක් තාක්ෂණය සමග මුසු වෙන වෘත්තියක්. ඔබ මේ බයෝමෙට්‍රික්ස් කියන වචනය අහලා තියෙනවද? මේ බයෝමෙට්‍රික්ස් ඔබ සමහර විට පාස්පෝර්ට් එකක් ගන්න යනකොට එහෙම නැත්නම් ID එක ගන්න යනකොට සමහර විට ඔබ ඔබේ ඇඟිලි සලකුණ ඒ print එක ඔවුන්ට ලබා දෙන්න ඇති. මෙන්න මේවා ඒ කියන්නේ පුද්ගලෙක් හඳුනා ගැනීමේ ලක්ෂණ තමයි මේ බයෝමෙට්‍රික්ස් කියලා හඳුන්වන්නේ. එයට ඔබේ ඇඟිලි සලකුණ එහෙම නැත්නම් thumbprint එක. ඒකම ඔබේ DNA, ඔබේ කටහඬ, ඔබේ retinal scan එක එහෙම නැත්නම් ඔබේ ඇස්වල පිහිටීම, ඔබ ඇවිදින ආකාරය මෙවැනි සියලු දේම ඔබේ බයෝමෙට්‍රික්ස් වලට ඇතුළත් වෙනවා. සමහර විට ඔබ ඔබේ මොබයිල් ෆෝන් එක ඔන් කරගන්න අවශ්‍ය වුනහම ඔබේ fingerprint එක සමහර විට ඔබට දෙන්න අවශ්‍ය වෙනවා. මේවා ඔබේ බයෝමෙට්‍රික් ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඔබ සමහර විට මූවීස් වල දැකලා ඇති සමහර වොලට්ස් එහෙම නැත්නම් මේ සේපු වලට යන්න අවශ්‍ය වුනහම ඒ පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණ, ඔවුන්ගේ කටහඬ, ඔහු ඇවිදින ආකාරය යන මේ සියලුම දත්ත ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ වොලට් එක ඕපන් කරන්න. හොඳම උදාහරණ තමයි මිෂන් ඉම්පොසිබල් එකේ ඔබ අනිවාර්යයෙන්ම මෙය දකින්න ඇති. ඒ සේෆ් එක එහෙම නැත්නම් ඒ වොලට් එක ඕපන් වෙන්නේ මේ සියලුම බයෝමෙට්‍රික්ස් දීමෙන් පසුවයි. වර්තමානයේ මේ අපේ කටහඬ එහෙම නැත්නම් මේ වොයිස් එක ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් වෙනවා ඔබේ බයෝමෙට්‍රික්ස් වලට. හරි. දැන් අපි බලමු ඇයි මේ කටහඬ මේ අපරාධකරුවන් හඳුනා ගැනීමට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඔබ දන්නවා තාක්ෂණයත් සමගම අපි අපේ වොයිස් කෝල්ස්, වීඩියෝ කෝල්ස් ආදී දේවල් නිතර භාවිත කරනවා. අපරාධකරුවනුත් මේ තාක්ෂණය උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්නවා. අන්න ඒ නිසා අපට ඔවුන්ගේ කටහඬ සහ ඒ පුද්ගලයා හඳුනා ගැනීමට මේ ඔවුන්ගේ කටහඬ ඇනලයිස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. මේ අපරාධකරුවන් ඔවුන්ගේ කප්පන් ලබා ගැනීමට මේ කටහඬ භාවිත කරලා එහෙම නැත්නම් ෆෝන් කෝල් එකක් දීලා ඔවුන්ගේ ඒ කාර්ය සිදු කරගන්නවා. සමහරලාට ඔවුන් අල්ලස් ලබා දීමට ෆෝන් එකක් ආධාරයෙන් එහෙම නැත්නම් කෝල් එකක් ආධාරයෙන් ඔවුන්ගේ අල්ලස් ඉල්ලීම සිදු කරනවා. සමහර මත්ද්‍රව්‍ය ඕඩර් කිරීම ආදී සියලු දේ මේ ෆෝන් එක හරහා ඔවුන් සිදු කරනු ලබනවා. මේ ආකාරයෙන් විවිධ අපරාධ මේ කටහඬ ආශ්‍රිතව එහෙම නැත්නම් මේ ෆෝන් කෝල්ස් වීඩියෝ ආශ්‍රිතයෙන් ගොඩක් බහුලව සිදු වෙනවා. ඒ නිසා තමයි මේ කටහඬ ආශ්‍රිතව අපි මේ අපරාධකරුවන් හඳුනා ගැනීම ගොඩක් වැදගත් වෙන්නේ. මෙන්න මෙහිදී ෆොරෙන්සික් ස්පීච් පැතොලොජිස් කෙනෙක්ගේ ආධාරය ගොඩක් අවශ්‍ය වෙනවා මේ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීමට. දැන් අපි බලමු මේ කටහඬ ආධාරයෙන් කොහොමද අපි පුද්ගලයෙක්ව හඳුනාගන්නේ කියලා. අපට කටහඬ ඇහුණු විගස අපට පුළුවන් යම් යම් දත්ත ටිකක් අපට ලබා ගන්න. ඒවා තමයි ඒ පුද්ගලයා ගැහැණු පුද්ගලයෙක්ද පිරිමි පුද්ගලයෙක්ද කියලා අපට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම ඒ පුද්ගලයා භාවිත කරන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා අපට හොයා ගන්න පුළුවන්. ඔහු කතා කරන සිංහලෙන් නම්, දෙමළෙන් නම්, ඉංග්‍රීසියෙන් නම්, එහෙම නැත්නම් චයිනීස් වලින් නම් අපට පුළුවන් මේ පුද්ගලයාගේ භාෂාව හඳුනා ගන්න. ඒත් එක්කම ඒ කටහඬ ආධාරයෙන් ඔහුගේ මැසේජ් එක මොකක්ද කියලා, ඔහුගේ පණිවිඩය මොකක්ද කියලා අපට එය තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම අපි තවත් ඉන් ඩීටේල් බලුවොත් අපට පුළුවන් මේ පුද්ගලයා කොයි ප්‍රදේශයෙන්ද කතා කරන්නේ කියලා. උදාහරණයක් විදිහට බලුවොත් ලංකාවේ අපි සිංහල භාවිත කරාට සමහර ප්‍රදේශවලට අදාළ විවිධ භාෂාවේ වෙනස් වීමක් සිදු වෙනවා. සමහරට ඒ දකුණු පළාත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොළඹ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නුවර වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට අදාළ ඩයිලෙක්ට් එකක් තියෙනවා. මෙන්න මෙයක් අපට හඳුනා ගන්න පුළුවන් ඔහුගේ කටහඬ නිරීක්ෂණය කිරීමෙන්.
ඒත් එකම ඒ පුද්ගලයාගේ අධ්‍යාපනික මට්ටම අපට හඳුනා ගන්න පුළුවන්. ඒතෙම ඔහුගේ රිලිජන් එක. මොකද සමහර ආගම් වලට අදාළ විශේෂ පද ඔවුන් යූස් කරන ඔවුන් කතා කරනකොට. මෙයත් එකම අපිට පුළුවන් ඒ පුද්ගලයා කුමන රිලිජන් එකක පුද්ගලයෙක්ද කියලා අපට මේ කතාවට ආශ්‍රිතව හඳුනා ගන්න. ඒත් එකම ඒ පුද්ගලයාගේ ඉමෝෂනල් ස්ටේටස් එක ගැන අපට යම් අදහසක් ඔහුගේ කටහඬ ආධාරයෙන් හඳුනා ගන්න පුළුවන්. සමහර විට අපි දන්නවා පුද්ගලෙක් අඬනකොට සහ සතුටින් ඉන්නකොට ඔවුන්ගේ කටහඬ වෙනස් වෙනවා. ඔබට සාමාන්‍යයෙන් දැන් පුද්ගලෙක් කතා කරනකොට ඔබට පුළුවන් ආ මේ පුද්ගලයා සතුටෙන්ද ඉන්නේ නැත්නම් දුකෙන්ද ඉන්නේ කියලා ඔබට ඒ කටහඬ ඇහුව ගමන් ඔබට එය හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම මේ තොරතුරු ඉතාම වැදගත් වෙනවා ඒ අපරාධකරුවා අපි හඳුනා ගන්න යන විට. දැන් අපි බලමු කොහොමද අපි අපරාධකාරයෙක් නිවැරදිව හඳුනාගන්නේ කියලා. මේක ඇත්තටම ස්ටෙප්ස් තුනකින් තමයි මේ ක්‍රමය සිදු වෙන්නේ. ප්‍රථමයෙන් අපි ඔඩිටරි එන්හෑස්මන්ට් එක සිදු කරනු ලබනවා. ඊළඟට අපි ඔඩිටරි ඔතෙන්ටිකේෂන් එක අපි සොයාගනු ලබනවා. තුන්වැනියට එහෙම නැත්නම් අපි අවසානයේට මේ වොයිස් ප්‍රින්ට් ඐඩෙන්ටිෆිකේෂන් එක සිදු කරනු ලබනවා. මෙහිදී අපි ඒ පුද්ගලයා නිවැරදිව හඳුනා ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. දැන් මම කියන්නම් මේ එක් එක් පියවරේදී මොනවද අපි කරන්න කියලා. මුල් පියවරේදී එහෙම නැත්නම් ඔඩිටරි එන්හෑස්මන්ට් එකදී අපි සිදු කරන්නේ අපි මේ රෙකෝඩ් කරගත්තු ඔඩියෝ සාම්පල් එක අපට තේරුම් ගත හැකි ආකාරයට සාදා ගැනීම. සමහර විට අපිට මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සවුන්ඩ් එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මෙවැනි ආකාරයෙන් ඒ අපට තියෙන බාධාවන් ඉවත් කර ගැනීම තමයි මේ ෆස්ට් ස්ටෙප් එකේදී සිදු කරනු ලබන්නේ. ඊළඟ ස්ටෙප් එකේදී අපි මේ ඔඩිටරි ඔතෙන්ටිකේෂන් එක සිදු කරනු ලබන්නේ මේ වොයිස් සාම්පල් එක වෙනස් වීමකට ලක් වෙලාද කියලා අපි බලනවා. සමහරලාට මේ යම් යම් කොටස් කපලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වොයිස් එක චේන්ජ් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වොයිස් එක මොඩිෆිකේෂන් කරලා එහෙම නැත්නම් වොයිස් එක එඩිට් කරලා තියෙනවද කියලා අපි මෙහිදී හරියටම තක්සේරු කරනු ලබනවා. සමහරලාට සමහර පුද්ගලයන් මේ වර්තමානයේ විවිධ ෆිල්ටර්ස් ආධාරයෙන් ඔවුන්ගේ කටහඬ වෙනස් කරලා ඔවුන් යූස් කරනවා. මෙහිදී අපි ඒ තිබුණු වොයිස් ෆිල්ටර් එක ඉවත් කරලා අපි නිවැරදි ආකාරයේ නිවැරදි වොයිස් එක ලබා ගැනීම මෙහිදී සිදු කරනු ලබනවා. ඊළඟට සහ අවසාන පියවරේදී අපි සිදු කරනු ලබන්නේ මේ පුද්ගලයා හඳුනා ගැනීමයි. ඇත්තටම කටහඬ අපට වොයිස් සාම්පල් එකක් ලැබුණු පසු අපි එය ඉතාමත් ඩීටේල් ඉවැලුවේෂන් එකක් සිදු කරනු ලබනවා. මෙහිදී ඒ පුද්ගලයාගේ ෆ්‍රීක්වන්සි එක, ඒ පුද්ගලයාගේ රේට් ඔෆ් ස්පීච් එක, ඒ කියන්නේ ඔහුගේ කතා කරන වේගය, ඔහුගේ වවල්ස් කොහොමද ඇති වෙන්නේ, ඒ පුද්ගලයා කතා කරන ආකාරය කොහොමද, ඒ පුද්ගලයා හුස්ම ගන්නෙ කොහොමද, ඒ පුද්ගලයාගේ පිච් එක කොහොමද, ඒ පුද්ගලයා කතා කරන රටාව කොහොමද, මෙවැනි ආකාරයෙන් අපි ඩීටේල් ඉවැලුවේෂන් එකක් මෙහිදී සිදු කරනු ලබන. ඇත්තම මේ අපේ කටහඬ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැම පුද්ගලයාටම ඔහුගේ ඐඩෙන්ටිටි එකක් තියෙනවා මේ වොයිස් එකේ. ඒකට හේතුව වෙන්නේ ඒ පුද්ගලයාගේ මේ ඕරල් කැවිටි එක. එහෙම නැත්නම් මේ කට ආශ්‍රිත ප්‍රදේශය. ඔහුගේ ස්වරාලය, ස්වර තන්තුවල එකිනෙක සිදුවන වෙනස් වීම. හැම පුද්ගලයාටම වෙනස් වූ මේ ලක්ෂණ තියෙනවා. ඒ නිසා අපිට තමත් පහසුවෙන් මේ පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් අපරාධකරුවන් හඳුනා ගැනීම ලෝ පුරා සෑම රටකම සිදු වෙනවා. මොකද මේ ඉතාමත් වැදගත් මාතෘකාවක් මේ අපරාධකරුවන් හඳුනා ගන්න. මම හිතනවා ඔබ මේ වීඩියෝ එකෙන් කොහොමද කටහඬ ආධාරයෙන් අපරාධකරුවෙක් හඳුනාගන්නේ කියලා ඔබට යම් අදහසක් එන්න ඇති කියලා. ඇත්තටම ඔබට මේ ගැන වැඩිපුර දැනගන්න අවශ්‍ය නම් ඔබට මේ ෆොරෙන්සික් සයන්ස් කියවීමෙන් ඔබට මේ සම්බන්ධව ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. සමහර රටවල මේ සඳහා විවිධ ඩිප්ලෝමා සහ විවිධ හයර් ස්ටඩීස් තිබෙනවා. ඔබ මේ සම්බන්ධව ඉගෙන ගන්න කැමති නම් ඔබට මේ සම්බන්ධව Google කරලා ඔබට මේ ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒත් එක්කම අනාගතයේ තාක්ෂණය ගොඩක් මේ වොයිස් එක මත ඩිපෙන්ඩ් වීමට ගොඩක් සිදු වෙනවා. ඔබ භාවිතා කරන ඔබේ මොබයිල් ෆෝන් එකේ දැන් අපට වොයිස් රෙකග්නිෂන් අපට එහෙදී තිබෙනවා. අපට යම් දෙයක් Google කිරීමට අවශ්‍ය නොවෙමින් ඔබට වොයිස් එක ආධාරයෙන් එය සර්ච් කරගන්න පුළුවන්. ඔබ දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්තම් ඔබට වොයිස් එක ආධාරයෙන් ඩිෂාන් ඩිසිල්වා කියලා සර්ච් කරලා ඔබට මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් පුළුවන්. මගේ කලින් වීඩියෝස් බලන්න නැත්නම් ඔබට දැන් ඒ වීඩියෝසුත් බලන්න පුළුවන්. බොහොම ස්තුතියි මගේ මේ channel එකත් එකතු වුණාට. මේ වීඩියෝ එක තවත් පුද්ගලයන් සමග share කරන්න, මගේ වීඩියෝ එක like කරන්න. බොහොම ස්තුතියි.